වන්නේ යේසුස් ක්‍රිස්තුස් පමණයි. එය පුතෙකු බිහි කරන්නේය. ඔබ ඔහුට යේසුස් යන නම තබන්න මක්නිසාද ඔහු තම සෙනඟව ඔවුන්ගේ පාපවලින් ගලවා ගන්නේය. මත්තය පෙරවරු 1:21. මක්නිසාද දෙවියන් වහන්සේ ලෝකයට කොතරම් ප්‍රේම කළාදය. උන්වහන්සේ තම ඒකජාතක පුත්‍රයා දුන් සේක ඔහු කෙරෙහි අදහාගන්නා සෑම කෙනෙක්ම විනාශ නොවී සදාකාල ජීවනය ලබන පිණිසය. යොහන් පෙරවරු 3:16. ජේසුස් වහන්සේ ඔහුට කතා කොට මාර්ගයද සත්‍යද ජීවනයද මම වෙමි. මා කරන කොට වෙන මිස කිසිවෙක් පියාණන් වහන්සේ වෙතට නොපැමිණෙන්නේය. යොහන් 14:6. කිසිවකුගේ ගැලවීමද නැත. මක්නිසාද ස්වර්ගයට යටින් මිනිසුන් අතරේ දෙන ලද වෙනත් නාමයක් නැත. එයින් අප ගැලවිය යුතුය. ක්‍රියා පෙරවරු 4:12. මක්නිසාද ශුද්ධ ලියවිල්ලට අනුව ක්‍රිස්තුස් වහන්සේ අපගේ පාප උදෙසා මියගිය ආකාරය මට ලැබුණු සියල්ලට පළමුවෙන් මම ඔබට බාර දුන්නෙමි. ඔහුව තැන්පත් කරන ලද බවක්, ශුද්ධ ලියවිල්ලට අනුව තුන්වන දින නැවත නැගිටින බවක්, 1 කොරින්ති 15:3-4. උන්වහන්සේගේ වරප්‍රසාදයේ සම්පතට අනුව උන්වහන්සේගේ රුධිරය කරන කොටගෙන අපට මිදීම, පව් කමා කිරීම ඇත. එපිස 1:7. සම්පූර්ණයෙන් තේරුම් ගත යුතු සත්‍ය 4ක් ඇත. 1. දෙවියන් වහන්සේ ඔබට බොහෝ සේ ආදරය කරයි. ඔහුට අවශ්‍ය වන්නේ ඔබ ඔහු සමග ස්වර්ගයේ සදාකාලික ජීවිතයක් ලැබීමටයි. මක්නිසාද දෙවියන් වහන්සේ ලෝකයට කොතරම් ප්‍රේම කළාදයත් උන්වහන්සේ තම ඒකජාතක පුත්‍රයා දුන් සේක ඔහු කෙරෙහි අදහාගන්නා සෑම කෙනෙක්ම විනාශ නොවී සදාකාල ජීවනය ලබන පිණිසය. යොහන් පෙරවරු 3:16. ඔහුට අවශ්‍ය වන්නේ ඔබ ඔහු සමග බහුල සහ අර්ථවත් ජීවිතයක් ගත කිරීමටයි. සොරා එන්නේ සොරකම් කිරීමටත්, මැරීමටත්, විනාශ කිරීමටත් මිස මා ආවේ ඔවුන්ට ජීවනය ලැබෙන පිණිසත්, ඔවුන්ට එය බහුල ලෙස ලැබෙන පිණිසත්ය. යොහන් පෙරවරු 10:10. තිබියදී බොහෝ මිනිසුන් අර්ථවත් ජීවිතයක් අත්විඳින්නේ නැති අතර ඔවුන්ට සදාකාලික ජීවිතයක් තිබේදැයි විශ්වාස නැත. 2. මිනිසා ස්වභාවයෙන්ම පව්කාරයි. ඔහු දෙවියන් වහන්සේගෙන් වෙන්වන්නේ එබැවිනි. සියල්ලෝම පව්කර ඇත. මක්නිසාද සියල්ලෝම පව්කර දෙවියන් වහන්සේගේ මහිමයෙන් හීන වූවෝය. රෝම පෙරවරු 3:23. මක්නිසාද මුදලට ඇති ආශාව සියලු නපුරට මුලයි. 1 තිමූති පෙරවරු 6:10. පාපයේ කුලිය මරණයයි. මන්ද පාපයේ කුලිය මරණයයි. රෝම පෙරවරු 6:23. බයිබලයේ මරණයේ වර්ග දෙකක් සඳහන් කරයි. භෞතික මරණය, එමෙන්ම මිනිසුන්ට වරක් මැරීමට නියම කර ඇති පරිදි, නමුත් මෙයින් පසුව විනිශ්චය. හෙබ්‍රෙව් පෙරවරු 9:27. ආත්මික මරණය හෝ නිරය දෙවියන් වහන්සේගෙන් සදාකාලික වෙන්වීම නුමුත් භයංකාර, නොඇදහිලිවන්ත, පිළිකුල් සහගත මිනීමරුවන්, වේශ්‍යාකම් කරන්නන්, මන්තර ගුරුකම් කරන්නන්, රූප වඳින්නන් සහ සියලු බොරුකාරයන්ට ගින්නෙන් හා ගෙන්දගම් වලින් ඇවිලෙන විලෙහි ඔවුන්ගේ කොටස හිමිවනු ඇත. එය දෙවන මරණය. එළිදරව් 21:8. නිසා දෙවියන් වහන්සේගෙන් වෙන්වන්නේ ඔහුගේ පාපය නිසානම් මෙම ගැටලුවට විසඳුම කුමක්ද? අපි බොහෝ විට සිතන්නේ විසඳුම් නම් ආගම, යහපත් ක්‍රියා සහ යහපත් හැසිරීම. නමුත් දෙවියන්ගෙන් ඇත්තේ එකම විසඳුමකි. 3. යේසුස් ක්‍රිස්තුස් ස්වර්ගයට යන එකම මාර්ගයයි. මෙය දෙවියන්ගේ ප්‍රකාශයයි.
ජේසුස් වහන්සේ ඔහුට කතා කොට මාර්ගයද සත්‍යද ජීවනයද මම වෙමි මා කරන කොට දින මිස කිසිවෙක් පියාණන් වහන්සේ වෙතට නොපැමිණෙන්නේය. යොහන් 14:6. මේ පව්වලට සම්පූර්ණ දඩුවම ඔහු දෙවවා. මක්නිසාද ක්‍රිස්තුස් වහන්සේද වරක් පාප සඳහා දුක් වින්දා අසාධාරණ අය වෙනුවෙන් යුක්ති සහගතව ඔහු අපව දෙවියන් වහන්සේ වෙතට ගෙන ඒමට. මාංසේ මරණයට පත් කරන ලද නමුත් ආත්මයානන් විසින් ප්‍රාණවත් කරන ලදී. 1 පේත්‍රස් 3:18. උන්වහන්සේගේ වරප්‍රසාදයේ සම්පතට අනුව උන්වහන්සේගේ රුධිරය කරන කොටගෙන අපට මිදීම පව කමා කිරීම ඇත. Eph 1:7. ඔහුට සදාකාල ජීවනයේ කොරුන්දුව ඇත. පුත්‍රයා කෙරෙහි විශ්වාස කරන්නාට සදාකාල ජීවනය ඇත. එහෙත් දෙවියන් වහන්සේගේ උදහස ඔහු පිට පවති. යොහන් 3:36. මක්නිසාද පාපයේ කුලිය මරණයයි. නමුත් දෙවියන් වහන්සේගේ දීමනාව නම් අපගේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස් තුළින් සදාකාල ජීවනයයි. රෝම 6:23. අතර ගැලවීම සඳහා අපි යේසුස් ක්‍රිස්තුස් වහන්සේව විශ්වාස කළ යුතුයි. අපගේ ගැලවීම ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි ඇදහිල්ල කරන කොටගෙන දෙවියන් වහන්සේගේ කරුණාව නිසාය. මක්නිසාද කරුණාවෙන් ඔබ ඇදහිල්ල කරන කොටගෙන ගැලවී ඇත. එය ඔබගෙන්ම නොවේ. එය දෙවියන් වහන්සේගේ දීමනාවකි. කිසිවෙක් පාරට්ටු කර නොගන්නා පිණිස ක්‍රියාවලින් නොවේ. Eph 2:8-9. මක්නිසාද සමිඳානන් වහන්සේගේ නාමයට අයදින කවරෙකු වුවද ගැලවනු ලබන්නේය. රෝම 10:13. ඕකාරයාගේ යාඥාව. ඇදහිල්ලෙන් මිය යාඥා කරන්න ජේසු සමිඳුනි, මට ආදරය කිරීම ගැන ඔබට බොහොම ස්තුතියි. මම කෞකාරයෙක් බව පාපොච්චාරණය කරන අතර මම ඔබේ සමාව අයදිමි. කුරුසිය මත ඔබේ මරණය, භූමදානය සහ නැවත නැගිටීම සඳහා මගේ සියලු පාපයන් ගෙවීමට ස්තුතියි. මම ඔබව මගේ ස්වාමියා සහ ගැලවුම්කරුවා ලෙස විශ්වාස කරමි. මම ඔබේ සදාකාලික ජීවිතය පිළිබඳ තෑග්ග පිළිගෙන මගේ ජීවිතය ඔබට භාර කරමි. ඔබගේ සියලු අනපිළිපැදීමට සහ ඔබගේ ඉදිරියේ ප්‍රසන්න වීමට මට උදව් කරන්න. ආමෙන්. යේසුස් ක්‍රිස්තුස් වහන්සේව විශ්වාස කර ඇතනම් පහත සඳහන් දේ ඔබට සිදු වී ඇත. දැන් ඔබට දෙවියන් වහන්සේ සමග සදාකාල ජීවනය ඇත. තවද මා එවූ තැනැත්තාගේ කැමැත්ත නම් පුත්‍රයාණන් දැක ඔහු කෙරෙහි අදහාගන්නා සෑම කෙනෙකුටම සදාකාල ජීවනය ලැබීමත් මම අන්තිම දවසේදී ඔහුව නැගිටුවන්නෙමි. යොහන් 6:40. ඔබගේ සියලු කව් ගෙවා සමාව දී ඇත. අතීත, වර්තමාන, අනාගතය. එහෙත් මේ මිනිසා සදහටම පව උදෙසා එක පූජාවක් ඔප්පු කළ පසු දෙවියන් වහන්සේගේ දකුණු පැත්තේ හිඳගත්තේය. Hebrews 10:12. ඔබ දෙවියන්ගේ ඇස් හම්වේ අලුත් මැවිලකි. එය ඔබගේ නව ජීවිතයේ ආරම්භයයි. එබැවින් යමෙක් ක්‍රිස්තුස් වහන්සේ තුළ සිටී නම් ඔහු අලුත් මැවිල්ලකි. පැරණි දේ පහවයයි. බලන්න, සියල්ල අලුත් වී ඇත. 2 කොරින්ති 5:17. ඔබ දෙවියන් වහන්සේගේ දරුවෙකු බවට පත්විය. නම් ඔහුව පිළිගත් බොහෝ දෙනෙක් ඔහුගේ නාමය විශ්වාස කරන අයට පවා දෙවියන් වහන්සේගේ පුත්‍රයන් වීමට බලය දුන්සේක. යොහන් 1:12. යහපත් ක්‍රියා අපට ගැලවීම සඳහා මාර්ගයක් නොවේ, නමුත් අපගේ ගැලවීමේ සාක්ෂියක් හෝ ඵලයකි.
මක්නිසාද අපි ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළ යහපත් ක්‍රියා සඳහා මවනු ලැබූ උන්වහන්සේගේ වැඩය. ඒවා තුළ ගමන් කිරීමට දෙවියන් වහන්සේ කලින් නියම කර ඇත. එපිස පෙරවරු 2:10. ඔයාට දෙවි පිහිටයි.